හො එහෙනම් දෙැන් අපේ අටවසලට අදාළව රබීන්ද්‍රනාால் තා ගොරතුමාගේ පාඩම වයා කරන කොටස තමයි කරන්නේයන්නේ ලස්සනට මාතෘකාවලියාගන්න අල්පප්‍රාණ අක්ෂරහා මහාප්‍රාණ අක්ෂර කියලා. හිනිියගத்தද අල්ප ප්‍රාණ ප්‍රාණ හුස්මනි ද අල්පයි ප්‍රාණ அල්පපාණ ටිකයිනේද இළඟට මහාපාණ මහාප්‍රාණකිවනුකල් ප්‍රාණ ගොඩයි. උස්ම ගොඩයි. එන අල්ප ප්‍රාණ අක්ෂර හා මහාප්‍රාණ අක්ෂර තමයි අපි ඉගන ගන්න අ එහිහම් පුතේ පුළුවන් හෙමෝමදැ ඔල්න්න කැම්ම එකක ඔන් කරන්න ඕන එ එකකට ඔන්දට පාඩමිට හු කන්දිින කවුද කියලා මට බලාගන්න පුළුවන්ය පව කට්ටිකක් නැති අය ඔන් කරගෙනන්න. හරි. එහනං අපි අද මේ අල්ප්‍රාණ අක්ෂර හා මහාප්‍රාණ අක්ෂර කියන පෙපාඩමේ අපි මුලින් එකනගන්නව මහා පාණ අක්ෂර. හනිද දුනාල් පතේ. සිංහල අක්ෂර මාලාව තුළපුතේ අල්පප්‍රාක්ෂර දහයට අනුරූප මහාප්‍රාණක්ෂර දහයකුත් තියනවා. හනිද තකට ල්ප්‍රාන අක්ෂර හා මහප්‍රාණන අක්ෂර දෙකේම එකතුව විස්සයි. අපේ විස්සා අත්තරීම් පලවිනියටම ඉගනගන්නවා මහප්‍රානක්ෂර. හනිද හරි. බලමු මොනාද මහප්‍රාණ අක්ෂර කියල කියන්නේ මේ සිංහල අක්ෂර උච්චාරණය කරනකට පුතේ සිහල අක්ෂර සිංහල අක්කුරු අපි උච්චාරණය කරන්නේ ආශ්වාසවාතෙන් නෙවි ප්‍රාශ්වාසවාතෙන් තමයි අපි මේ අක්ෂර අපි උச்சාරණය කරන්නේ. அනිද වැடிි ප්‍රවශ්වාසවාතය ප්‍රමාණයක් කටින් පිට වෙනකොට වැඩි ප්‍රාශ්වාසවාතයක් මොකයිින් පිට වෙනකොට උපදින්නා ඕූ අක්ෂරවලට අපි කියනවා. මහප්‍රාණ ක්ෂර කියලා. அ. සිංහල අක්ෂර උච්චාරණය කරන්නේ ආශ්වාසවාතෙන්නෙවේ ප්‍රාශ්වාසවාතින් මේ ප්‍රශ්වාසවාතය වැඩි ප්‍රමාණයක් முකයෙන් පිට වෙලා උපදින අක්ෂරවල් ට අපි කියෙනව මහපාණ අක්ෂර කියලා මෙ මේ වෙලාව මහාපාණය වැඩි හුස්මක් තමයි මේ වැඩි හුස්මක් මේ ප්‍රාශ්වාසවාතයක් සමඟ නිකුත් වෙනවා අනිද විශාල හස්මන් නිකුත් කරනෙන වැඩි උත්සාහයකින් තමයි මේ අක්ෂර උච්චාරණය කරන්න වැඩි වේගේකින් වැඩි උත්සාහය ින් තමයි උච්චාරණය කරන්න මේ මහප්‍රාණ අක්ෂර.හනිද සසයෙන් පුද්දේ සිදස් සගරා හෝඩියේ භාවිත වුණු ශුද්ධ සිංහල හෝඩිය මහප්‍රාණ අක්ෂර තිබේ නැහැ සිද සංගා හෝඩියේ. අනිද මේ මහප්‍රාණ අක්ෂර පුතේ අපගේ හෝඩියට අපේ හෝඩියට ඇතුරත්වෙන් පාඩි සංස්කෘත භාෂාවෙන් එමනැත්තා මාතෘ භාෂාවෙන් තමයි මේ මහප්‍රාණ අක්ෂර අපේ හෝඩියට එකතු වෙන්නේ මේ මහප්‍රාණ අක්ෂර. එකතු වෙන්න මිශ්‍ර සිංහල හෝඩියට එතකොට මේ මහප්‍රාණ අක්ෂර දහයක් තියෙනවාහනිද ඒ දහය තමයි කාචට තාප ගාජඩ ධබ හනිද කච්චට තප ගචඩ දබ.හනි ඒ තමයි මහප්‍රාණ අක්ෂර දහය. තර මේ මහප්‍රාණ අක්ෂර වලට ගැලපන මහ මහප්‍රාණ අක්ෂර දහයට අනුරෝපව. මහ ප්‍රමේමීම් අල්ප්‍රානක්ෂර දහයකුත් තියෙනවා. හරිද මහ අපේ සිංහලක්ෂර මාලාව තුළ මහප්‍රානක්ෂර දහයට අනුරෝප්ප අනුරෝපවල් පප්‍රානක්ෂර දහයිකුත් තියෙනවා. අපි දෙම් බලමුකු මොනව දල්පප්‍රානක්ෂර කියන්නේ කියලා. අල් ප්‍රාණ අක්ෂර කියන්නේ සඳලී මේ සිංහලක්ෂර උච්චාරණය කරන්න මංකඩින් කිවව වගේ ආශ්වාසවාතෙන්න්නේෙ වේ ප්‍රාශ්වාසවාතෙන්. හනිද මේ ප්‍රශ්වාසවාතය මකයෙන් පිට වෙනකොට කටින් පිටවෙනකොට පුත්තේ අඩු යොස්මකින් අඩු හොස්මකින් අඩු වේගේකින් අඩු පාශ්වාසවාතයකින් අඩු උත්සාහයකින් උච්චාරණය කෙරනවනං අපේ වටකෙන අල්ප ප්‍රාණ, ஆக் කියலாம். அது ஏால் சிங்களல ஆக்ஷர மாலாவத்துல அல்பாப்ராணாக்ஷர தயப்த்தயணவாம். அது ஏ அல்பப்ரா ஆக்ஷர தஹய தமைයි காச்சட்டு தாப்பு கஜடு தாப அது மகாப்ராான ஆக்ஷர தமை காச்சட்தாப்பு கார்ஜடு தாப கேக்கன வடி வ வடி வேக வடி ஹுஸ்மக் நீீது வடி பிராணேக்கின் தமை கனுச்ச. the the ஜහනිද ඉහෙනං අල්පාප්‍රාණ සහ මහප්‍රානක්ෂ දෙකම එකතුූ කියද. ඕ එනං ඇහ එක තුව විසයි. හැනිද අල්පාප්‍රානක්ෂර දහයයි මහල් අල්ප්‍රානක්ෂර දහ යයි මහ ප්‍රානක්ෂ්‍ර දහයයි.ලකේම එකතුව විසයිකත්. பேவள்ள அ තිன கைமா மத்தக்கரே. அத දெம் புத்தேமே කතාවිදි මහப்ராான ஆக்ෂர நியமித்த ஆக்காரே உச்சாரணேனும் அது කිය ெட்டுளுவක් තිயෙනවා.නි දෙැங்க අපි කතාවෙදි කතාභහக்கන விட සාමා්‍ය කතාව භාරිද මේ මහப்්‍රராான அக்ෂர ඒ ஆக்காரேம உச்சாரණே වෙ . නිது අප බලமක දෙொන්න. උදාහරණයක් කරම් ඔන්න පුතේ පාසදේ උත්සවයක් අවස්ථාවත් උත්සවයක් අවස්ථාවක මේ ප්‍රධාන ශිෂන් රනාය්‍ය නිවේදන කටයුතු කරනවා.හනිද ඔවුමි නිවේදන කටේතු කරගන්න ලියගත්ත පාටේ තමයි ත්‍යයාග ප්‍රධානෝස්සවේ සඳහා පැමිණි ආරාධිත්ත නද මහප්‍රාණ ද අන්න තින ආරාධිත අමුත්තං කැදවාගෙන විදුහල්පතිතුමා ප්‍රධානශාලාාවට පිවිසිනිද. தයි டியாகத்தி மகாப்ராானவளிங்க ஆராதித்துக்க என குட மகாப்ராானதின்ன பதானக்க என கூட மகாப் பிரராானதாயන්න. அ හැබைமே පதான ශිஷணக்க புத்தேமே නිவேதனය කரணகட்டு ඔහු நிவேதனேக்கரே தியாகப்பதாானோ சவே சந்தහා பැமிිனி ஆராதித்த அமத்தங கந்தவாෙන விதுகழ் பதித்துமா பிர්‍රதானශாளාවட்ட PVசி. කිවනෑන නේද ආරා බර කල්ල කිව්වනනේ ආරාධිත්ත කිව්වනේ ප්‍රධාන නේද ප්‍රධාන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාාවට පිවිස්සේ කිව්වෙනහැ නද ආරාධිත්තා අමුත්තන් එහෙම කිවනෑනේ ඉහෙනන් දෙන් අපිට පැහැදිරි වෙනවා පත්තේ මේ මහාප්‍රාණ අක්ෂර සාමාන්‍ය කතාාව්‍යවාහාලේද ඔච්චාරණය වෙන්නේ නැහැ නේද දැන් අපි ඉතම කොන්න ලටත් යාලුවන්ගේ නම්තියන මහප ප්‍රානක්ෂර සහිත නේද අපි ගම්මක ප්‍රබෝධ කියන හලද ප්‍රබෝධ කියලකෙන ප්‍රබෝධ මෙහන්න නේද එහම කියන ප්‍රබෝධ ඉටවස නැත්තා අප සංක සංක එන්නක ඇන්ටීමට යන්න එහෙම කියන්නේ න නේද එහම ම මහ ප්‍රානක්ෂරේ විදි උච්චාරණය කරන්නේ නෑන නේද අල්ප ප්‍රාණ විදිහටතාමය උචාරණය කරන්න හෙන මේකෙම්ට හැදිලි වෙනවා පුත්තේ මේ මහප්‍රාණ අක්ෂර සාමාන්‍ය කතාாාව දි කතාாவேதி மහ பிரானாක්ஷண நியமிதாாக்காரேன் உச்சாரனேවෙ හ. அ போக කියிய கூட நிதான அப்பි කියන්නේனைே நீ ஆருத்த தூப்ப பறக்கள்ள කිය பாடுத்தனா இம කියிய பாருத்தனா. நீது பிரதான நிதான அருத்த. දෙහිෙනම් හොදට මතගතියන් මහප්‍රානක්ෂර සාමාන්‍ය කතාවෙවහාරිදි උච්ාරණය වෙන්නේ නැහැ. උච්චාරණය වෙනවා හරි මාඩුයි හලද. හැබැයි පුතේ මේ මහප්‍රාණ අක්ෂර කුසල්ල උච්චාරණය වන තැන් තියෙනවා. ඒ මහප්‍රාණ අක්ෂ උච්චාරණය වෙන පුතේ ස්වාමීන් වහන්සේලා පිරි සච්ඡායනා කරනා වස්ථාවේදී මේ මහප්‍රානක්ෂණ නිවැරදිව මහප්‍රානක්ෂර මහප්‍රාණ විදිහයටත් කියනවා අල්ප්‍රාක්ෂණ අල්ප්‍රාණ විදිටත් උච්චාරණය කන්නවා. ඒවාගේම තමයි මන්ත්‍ර ජප කරන කුටනේ ද මන්ත්‍ර ජප කරන වෙලාවිදි මහපාණහම හඩියට උචාන්නේයක නොගොල නාටිවල දිහෙම. දැකලෑ තිනෙ නේ දටීව කිය හරි බල්ලනකට මේ මන්ත්‍රහෙම ජප කරන සම්බධ වෙතින නාටිවල දිහම. ඒ මන්ත්‍ර ජප්පකිරම් නියමිතාකාමමින් අම්ම හප්‍රාන අක්ෂර නියමිතාකාරේ උච්චාරණය කරනවා. හනිද ඒ වගේම තමයි අෂ්ටක කියන අවස්ථාවේදිී නේ දශ්ටක කියන අවස්ථාවරි තේම. ඒ වගේම තමශ ලෝක. ම ගතා ගායනේද මහப் பிரාானක්ෂட නිවරදි உච්ச்சාරණே කරணா ද දහம்පාසலேේ දිනේද பாාලිගத்தா தරගේද හෙමනேද ගம் පලගத்தතා ගනே ද හම මහப் பிரාක්ட මහப்ரா නිවරදි உச்சාරණே කරන්නோனே. එහனம் புத்தேම් හப் பிரාක්ஷட නිරදි உඋச்சාரණே කරண වதா ය. මෙनी दि वाने ਸਲோක ੱचाਰණ करना कोට මहा பிரਾਨ ਉੱ නි ਵਰ ਆකාਰ उੱचारने कर कि ਸलोோක ගने पැහදිੀ නැත්ਤ මගේ ටිका पැහැදිි කරන්න ਸਲோක කියला කියने පුத்த. සංස්කෘත භාෂාවෙන් ලීනතින කවි. එමනැත්ත සංස්කෘත භාෂාවෙන් බඳින ලද පද්දිවට තමයි අප ශ්ලෝක කියල කියන්නේ සිලෝව කියලත් කියනවා. හනිද එහෙනං සාමාන්‍ය කතා විහාරදි මේ අමේ මහප්‍රානක්‍ෂණ උචාරෙන අඩුවයි හැබැයි. පිරිිස් අජායනා කරන වි කියනකට අෂ්ට්‍රක ශලෝක ගාතා ගාමන්ත්‍ර කියන අවස්ථාවේදී මහපාක්ෂර නිවරදි උච්ාණය කරන එහම නිවරදිව උච්චාණය කළේ යුතුයි කියල සම්මතයකුත් තියෙනවා. එකට හේතුවතා. අල්පප්‍රානක්ෂර හා මහප්‍රාණක්ෂර. දෙ ඕ නෑපුතේ. දැම් පුතේ දැ මේවා මේ ශලෝක පිරි ආෂ්ටක මේවැට මහපානක්ෂරුව නිවරද උචාරණය කරේ නැත්තම් මුොක්කද වෙන්න. හනිද නිවරදිව උචාණය කර ගත්ත නැත්තම් පුතේ දැම් පිරිතක් කියනකට පිරිසජ්ානය පරිතෙන් ලැබ අනුභාව නේද. එහෙම නැත්තම සෙත්ත ලැබෙන්න. අෂ්ටක කියීමනොත් ඒව නිවැරදි ආකාරයෙන් උච්චාණය නැත්තන් ඒ සැත. ලැබෙන්නේ මන්ත්‍රයක් ජප කරනකොටේ මන්ත්‍රයෙන් බලාපොරොත්තු වන අරමුණ සාක්ෂාත් කරගන්න ඒවාපි නිවරදිව උච්චාරණය කරන්න ඕනේ. අනි දෙහෙන ඒවගේ රදිව උත්්චාණය කොත්තම ඒව ලැබෙන පලය නිවරදිව ලැබෙන්න්නේ. අනිද. සාමාන්‍ය කතාාව්‍යහාරිදි අතේයා මෙ මහප්‍රාණ අල්පප්‍රාක්ෂරවමේ. ඒ විද්‍යට මේදව නැති උුණුත්තේක කියන හක්ෂ මහප්‍රාණ විදදිහට සාමාන්‍ය කතාව හරිද උච්චාය කරේ නැති වඋනාාට හැබැ ලේකනේදී අපි ලියනකුට යම් ලේඛනයක් ලියාදක්කනකොට ලේඛනේදී මහප්‍රාණ සහල්ප ප්‍රානක්ෂරෝ නිවැරදිව යොධන්න අත්‍යවශ්‍ය වෙනවා. හලේද එහින්මමා මහප්‍රාණ සහල්පාප්‍රානක්ෂර අපි නිවරදිව යොදන්න ඇතුව ලියෝත් මොකදවෙන්නේ ඒක අර්ථයසාවද්‍ය වෙනවාර්තය වැරදි වෙනවා කියවනි කිය අடத்தේ හොඳින් වටහාගන්න බැරිවෙන வாරத்தේ වැරදි වෙනோ. ඒ විතරක් නවේපුතේ දැන් අපි මෙහමීතන්නකෝ අල්පප්‍රාණ මහප්‍රාණ අක්ෂණ නිවැරමිතව දැම්ම නැතිවුණුහම අරතය වෙනසක් වුණේ නෑ කියලා හැබැ අරතේ වෙනසක් වුණේ නැතා ලේඛනේදී සම්මත අක්ෂර විඤ්ඥාසය යොදාගන්න ඕනේ හනිද එපිරිිගත්ත සම්මත නිවැරදි අක්ෂර විඥ්ඥාසය සහිත දියන්න ඕනේ අක්ෂර විඥ්්‍යාසය වැරදි නොත්තේෙම අපට දුනාල් ලකුණු හම්බෙන්න්න න රචනාවකුණ ටීච බලන්නකට රතු පෑනෙන් රවු් කරලා තියෙනවානේද වැරදිය ව කල තියෙනලනේද. එහෙනං අපි පුංචි කාලේ දං යක්ක්ෂර විඥ්‍යාසෙන් ඉවැලදිවලියන්න ඉගනගන්නඕනි. හරිද එහෙනං සිංහ ක්ෂර මාලාව මහප්‍රාණනක්ෂර දහහිතාන රෝපෝ අල්ප පාක්ෂර තියෙනවා මේ යක්ක්ෂර උච්චාන්නේය කරන්නොකොට වේකයෙන් හා වැඩි ප්‍රාණයකින් හඬ සහ වායව පිටකිරීමෙන් මහප්‍රාණ ශබ්ද. උපදිනවා එහෙම නැතුූ අඩු වගේකින් හාඩු ප්‍රාණයකින් හඬහා වායුව පිට කිරීමෙන් අල්පපාණ ශබ්ද උපදිනமா.හනි එහෙනම් මේදක්වා ඉගනගත් අපේ මේ අල්පප්‍රානක්ෂර හා මහප්‍රානක්ෂරවලමං කියල දුන්නේව නැවත කෙටියෙන් කියන්න. කතාවේදී මේ මහප්‍රානක්ෂර නියමිත විදිහට උච්චාරණය වෙන්න නැහ. පිස් සජජානයකෙද මන්ත්‍රජප කරනකොට අෂ්ටක කියනකට ශ්ලෝකගාත මේ අවස්ථාවේදිම මේ ශලෝක ගානේ දිහීමම මහප්‍රානක්ෂර නිවරදිව උචාරණය කරනවා හනිද මේ ලේඛනේදී මහප්‍රාණ සහල් ප්‍රාණක්ෂණ නිවැරදිව අපි යොදන්නඕනේ. හනිද ඊළඟ මේ මහප්‍රාණ අක්ෂර කියල කියන්නේ උච්චාරණේදී මේ වේගෙන් හා වැඩි ප්‍රාණයකින් හඬ සහවායුව පිටකිරීමෙන් ප්‍රබලව ඇසන අක්ෂර හනිද අල්ප ප්‍රාණක්ෂර කියන අඩු වේගේකින් අඩු ප්‍රාණයකින් හඬ අඩුවීමෙන් අල්පප්‍රාණ ශබ්ද උපදිනවා. හනිද රැඟිහෙනන් අපි සටහන පලියාගන්න තමයි යන්නේ. හ හොඳයි ඒළங்கு ටිக்கමම කියල දෙන්න කලියින් ஆලට දෙැම් පාඩංකරගන්න කතියෙනවා අල්පප්‍රාණ අක්ෂර දහයත් මහාප්‍රාණ අක්ෂර දහයත් පාඩංකරගන්න පඩං කල්ල தනියම කටු කොලේක කල ියන්න පුළුවන්ද බලන්න පොතේනෙවේ මතකල්ඩිියන්න පුළුවන්ද බලන්න නිවරදි අක්ෂරය. හරි. දෙම්මේ වෙලාව දෙන්න යාලට පඩ කරන්න පඩං කල් கொොலைத் தනියම ියන්න පුළුවන් අය අතස්සන්න බලන්න. ගාජඩ කාචට තාප ඉළඟටච්චට ත ගා දැන මහප්‍රාණ කාචට තාප ගාජඩ ධබ තා චුට්ටක් මිනුක පාඩන් කරගම්මුවය තා චුට්ටක් දෙන්නම් දැංහෙනම් පාඩන් අරගැනිවරයි දැංීළඟට මේක පාඩන් නැති අය තම ටිකක් බලාගන්න මිනුකගේ මේ කොලේ දියනකුට නිවැඩ දිව ියාගන්න පොළුවන් වනාාද හරි එහෙනම් හොඳ එහෙනම් දෙැම් මට මේ මංක හරිි පුතේ දැංහින මේ මංක අහපාටින් පාට කරලා තියෙන ටික පාඩන් කරන්න දෙැම් මේක පාඩන් කරන්න පුත්තේ පාඩන් කරන ඉවරයි මේ ටික පාඩන් කරන්න පඩන්නම් හොඳයි හඩි එහෙනම් අතක තියාගන්න ඕන යක්ෂර උච්චාරණයේදී වේගයෙන් හා වැඩි ප්‍රාණයකින්, හඬහාවායුව පිට කිරීමෙන් මහප්‍රාණ ශබ්ද උපදී එහසේ නොමේ තිබාඩු වේගයකින්, හාඩු ප්‍රාණයකින් හඬහාවායු පිටිකිරීමෙන් ල්ප්‍රාණ අල්ප්‍රාණ ශබ්ද උපදින්නවා කියලා. හනිද මේ අල්පප්‍රාණ අක්ෂර සහිත වචනයක් සහ මහා අක්ෂර සහිත වචනයක තේරුම වෙනස්. හරිද දෙම්ම ප්‍රාන කියනකොට අල්ප්‍රාණදායන්නනෙ තියෙන්නේ. නද ල්පප්‍රාණදායන්න ප්‍රධානකෙන දීම. දීමක් ගැන නිද පොත් ප්‍රදාානෝස්සවේ. හැබැයි මහප්‍රාණක්ෂරය ඕ ප්‍රධාන කියල හුව ප්‍රධානකෙනෙ මූලිකතැන පලමුතැන කියන අදහස. නේද නිධාන අල්පප්‍රාණනං. නිධාන කියනට නිධාන ල්ලූ හේතුවාක් ගැනකතා කර නිධාන කියවෝත් නිදංහාරනව කියන්නි නිඩ වස්තුවා තැන්පත් කරපු යටකරපු තැන. නේද. අருత කියනකට තේරුම, අடுத்த කියනකින් තේරම වගේ ආడుතික කියන දහසත් තියෙනවා. ගන කියලා మడుදචනායන්නත් ගන කියෙනකින් සగගන, සමෝහයක් ගොඩක් කියන අදහස්ස නේද. හැබැයි ගණ කියලා මහප්‍රාණ ගයන්න වෙල්ලා ධන්තජනයන්නාවෝ ගන ගනකම් කියන අදහස්ස. හලේද අන්නේ වගේ පොතේ මේවැ අර්ථ වෙනස්. හලේද දෙැන් අපි මේකට අදාල සටහනකුත් ලියා ගන්නවා. ඊට කලින් අපේ ප්‍රධාන මාතෘකාවට අදාලව අපි පොඩි සටහනක් ටියාගනීමමෝ හිනං ගන්න බලන්න පෑන් පැන්සල් ටිකළගට. මේටික අස්සනට තරුදාල ලියාගන්න එහෙනම්. මාතෘකාව නැබත ලියන්න ඕන්න කරුණු ටික පමණක් වියන් දැම්පුතේ මේ අල්පප්‍රාණක්ෂර හා මහප්‍රාණක්ෂර කියන කොටස්ස කරේ අපි එක කියල දීලා පාඩංකරගන්න හොන ටික පාඩන්කරා දෙන් සටහන තමයි ලියන්නේ මේටික ලියාගම් මුදෙන්හ මාතෘකාව ලියලා මේක ලියාගන්න. පාටි පැන් දෙ එකක් ළඟට ගන්න අරගන වෙන්න මේ විදිහට අල්පප්‍රාණක්ෂර සහ මහප්‍රානක්ෂර ටික ලියාගන්න අල්පප්‍රානක්ෂර කළු පාටිල් ලීවෝත් මහපාක්ෂ වෙන පාටිකින් ලියන් නිල් පෑණිින් හඩ ලියාගන්න හනි ලියල ඉබරාය අල්ප ප්‍රානක්ෂර සහ මහාප්‍රානක්ෂර ටික ලියාගන්න කිව්වා ඊට පස්සේ මෙන්න මේ ටික ලිමේ කහ පාටින් ම පාට කරලා තියෙන ටික ලියා ගන්න කොටුවක් ඇඳලලා හනිද කොටුවක් ඇැඳලඒ කොටුව ඇතුලි තමයි මේ ටික ලියාගන්න එක වෙනම එක හයිලයි කරන්න හරි එහමනැත්තම් හයිලයි් කරලා හරි එමන ඇතම් විශේෂයෙන් දක්වන්න ඕනිේ කොටුවක් ඇදල නියනවනම් වඩා හොඳයි. ඇතම් මේක ලියල වට කොටුවක් අඳන්නේ එමන එතම් කොටු ඇදල කොටු ඇතුළෙ ලියන්න අක්ෂර උච්චාරණයේදී වේගයෙන් හා වැඩි ප්‍රාණයකින් හඬහාවායුව පිටකිරීමෙන්. මහප්‍රාණ ශබ්ද උපදයේ සේ නොමැතිව අඩු වේගයකින් අඩුප්‍රාණයකින් හඬහාවායුව පිටකිරීමෙන් අල්පප්‍රාන ශබ්ද උපදී කියලා. මේක ලියන ඉවරුණන්ට පත්සේ කියවන්න අමාන් ලාගත්ත ටික කියන්න ඕන මේ කහ පාටින් පාට කරලා තියෙන හරි එනං අපි ඉළඟ ටිකටේ අමු ඊங்கி කියවා පුතේ පහත සඳහ අල්ලිகிත්‍යසයටතේ පහත සඳහ අල්පප්‍රාණක්ෂරය දුු පදහා එමක්ෂරවල මහාප්‍රාණක්ෂරය දුනු පද උච්ச்சාரණය කන්න කියලා. அ දැංහனම් புතේ මේ අල්පප්‍රාක්ෂ සහි அடத்த மமவாලට දෙනව யாகගන්නේ.ගේ මහ සහිත වචනත්. දෙනවා අරතේ ලියාගන්නේේ නිසාඒ එක නිවරදිව ලියාගන්න ඕනේ හනිමටි කිස්සල්ලාම අපි උච්චාර්ණය කරමු ඕපධාන ප්‍රධාන නිධාන නිධාන අඩුත අර්ථ. හරි මම දැල් ලියාගන්න ඕන එක පෙන්න්නන්නම් ඒක බලාගන වගුවක් විදිහට ලියාගන්න ඕනේ හොටස් දෙකට බෙදාගන. පිටපත් කරන්න ඕ ලියඩියන ලියාගන් වඩ උච්චාරණය කරන්න විතරයි තියන්නේෙ නමුත් මේ වැ තේරුමුත් අපි දැනගලින් එක වඩා හොඳයින ඒ නිසා මේක ලියාගන්න මේකෙ නිවැරදි කරන්න ඕන තැන් තුනක් තියනවා මං එක කියන්නෙ ඔගොල වගෝ වැඩගන්නකු ඩිකිිත අභ්‍යස කියන ලියලා මේක පිටපත් කරගන්න කිව්වා සටහන ලව්ුවට පස්සේ. හනි මේක නිවැරදි වෙන්න ඕන ටික මම කියන්නම්. අභිභවා අභිභවා කියලා කියනකොට මහප්‍රාණ බයනු දෙකක් මයි එන්න ඕනි හඳ බයන්න මහප්‍රාණ බර්වෙෙන්න්න ඕනේ හරි ද මදුර කියනකොට මධූර කියල ලියාගන්න ඊළඟට. බය කියලා තියෙනවන මේ ය සහ බය කියලා තිනෙ එක දෙපැත්ත මාරුවෙන් ඕනේ පලවෙෙන එක අල්පපාණ බයන්න තමයි නොනේ බය බිය. ඊළඟට මහප්‍රාණ බයන්නෙන් ඕනේ. හනිද අභිබවා කියනෙකට මහප්‍රාණ බයන්නෙන් නඕනේ ඊළඟට මෙතන බය බයි කියල දෙකක් තියෙනෙ එක මොලින්ම අල්ප්‍රාණ බයන්න ඉළඟට මහප්‍රාණ බයන්න. මදුරණෙවේ මධූර ලියන්නනේ මහ පප්‍රාණ මධ්හූර ඕව බයනො දෙක මාරු කරන්න පොත්තේ දීල තියන්නේෙ මධදහූර කියලෙහින්ද අප පිහෙම ලියාගමු නමුත් මහච්චාට සඳගෝමි කෝපර හේවගේ පොත්තේ නම් තියනෙ මඳදුර කියලා හ එකත් හරි නමුත් අපි පොතේ තියෙන විදිහටම ලියාගම්ම මත්දුර කියන්නේ මිහිඩී පොතේ පෙළපොතේ තියෙන විදිහට ලියන්න එපා මධධූර කියල ලියන්න එපා මදුර කියල ලියන්නේ මත්ධර පෙළපොතේ තියන එක වැරගි මදුර. මෙිහිරි කියන අදහස. මයන්න මහප්‍රාණ දයන්න කෙටි පාපිල්ල දීර්ග පාපිල්ල ලියන්න එපා කෙටිපාපිල්ල මදුර. තකොට වාලක නිවැරදි කරන්න තියෙන්නේ අභිභවා කියන එකේ මහප්‍රාණ බයෙන් ඕනේ මහප්‍රාණ බයන්න ඊළඟට බය කියන එක බයනු දෙක මාරුවෙන් ඕනේ එසෙල්ලා මල් පප්‍රාණ බයන්දයන් ඉළඟට මහප්‍රාණ බයන ලියන් එච්චරයි නිවැරදි කරන්න තියෙන්නේ වල ලියලි උන්නට පස්ස අපි අඉස්සරයා චෙක්කරම ඇතකට හරි. මහාසිංහල ශබ්දකෝෂය ඇත්තියනෙ මදුර කියලා මෙන්න මේ විදිහටම ලියාගම්. හරිපුතේ හොෑ මන්තවටිකක් වෙලා ලියනායට දෙන්නය වැඩියාගත්ත සටහන එබන්න ඕනේ මට මේ සතේ සටහන එවෙල තිබන ගොඩක් අඩුවෙන් හැමෝම නමත් එක්ක එවන්න ඕනි කිහිප දෙනෙක් විතරයි එවල තිබුණේ වලස්සන්ට ඩියාගන්න සටහන මටත් බලන්න එවන්න දැන්හෙනම් පුතේ ඔයි ලියනෙ එක චුට්ටක් නවත්තල බලන්න අභිබභවා කියල ලියාල තියෙන්නේෙ කියල තියෙනෙ අයන්න මහපාණ බියන්න ආයි මහප්‍රාණ බයන්න ලියලද කියල අභිභවා. මහප්‍රාණ එන්න ඕනේ බයනු දෙකම. හරිද කියන බලන්න හරිද කියලා. හඩ මදුර කියන එක මයන්න මහප්‍රාණ දුයන්න රයන්න එහෙමද මදුර ඕ මදුුර හරි ඊළඟට පුත්තේ බය කියනෙ ස්සෙල්ලාම තියනෙ බය අල්ප අල්පපාණ බයන්නද දියලා තියෙන්නේ ඕ ඊළඟට බය මහප්‍රාණ බයන්නද හරි එහෙනම් නිවරදිිය හරි හොඩයි පුතේ දැංහෙන අපේ න මේ දිහටම ලියාගන්න මදුර අපේ ඕ ඒ හරි සිංහලක්ෂර වින්න්‍ය සකාරාදේස් මහාචාර් සඳකෝමය කෝපට ඒවා මහතගේ පොතෙත් මහාසිංහල ශබ්දකෝෂයත් තියෙන්නේෙ මේ විදිහට මදුර කියලා එහම ලියාගම්ම පොතේ තියනෙ මදූර කියල මදුර කියල ලියාගන්නෙන මිහිරි කියන අදහස මදුරයි. හරි එහෙනම් අපි ඊළඟ වැඩ ටික කරන්නේන්න කලින් මංවාලට චෝටි විවේකයක් දෙෙනවා පත්‍රටිකක් බොනයි බීලා එන්න මං ඒ අතරතුර පොඩි මීඩියහෙකුත් පෙන්න්නනවා ඊට පස්සෙ අපේ නිකත අභ්‍යාස කරන්න යනවා. හ ඒකත් බල එහෙනම් පත්‍රටිකුත් බීලා එන්න.